සමාගමෙන් එහෙම නැත්නම් අපි කතා කරන Microsoft සමාගමෙන් අලුත්ම Windows version එකක් විදියට Windows 11 රිලීස් කරලා තිනවා. ඒක හරියට මේගොල්ලෝ ඔෆිෂියල් රිලීස් කරනවා කියන්නේ මේ අවුරුද්ද ඔක්තෝබර් වෙනකොට. එතකොට දැන් ඕගොල්ලන්ට පුළුවන් මේකේ ප්‍රී බිල්ඩ් එකක් එහෙම නැත්නම් තාම මේකේ බිල්ඩ් version එකක් පාවිච්චි කරන්න. ඉතින් මම කියන්නේ මේක ගොඩක්ම වෙලාවට හොඳයි ඔයගලගේ virtual machine එකක වගේ එකක මේක run කරනවා නම් මොකද තාම මේක officially release කරලා නැති නිසා. ඔයගලන්ට පුළුවන් ඔයගලගේ Microsoft account එකක් මේකට connect කරගන්න. ඒ වගේ මේකේ තියෙන අලුතින් features මොනවද කියලා බලා ගන්න. ඉතින් ඔයගලන්ට මතක ඇති 2015 න් පස්සේ තමයි 2021 දී Windows version එකක් release කරන්නේ. එතකොට 2015 දීත් අපි Windows 10 install කරන්න කලින් මේ වගේ pre-build එකක් ඔයගලන්ට release කරා. ඒ විදිහටම 2021 දීත් මේගොල්ලෝ pre-build එකක් release කරලා තියෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරනවා කොහොමද මේ pre-build එක download කරගෙන ඔයගලන්ගේ virtual machine එකකට වගේ එකට install කරලා මේකේ තියෙන features ටික බලාගන්නේ කොහොමද? ඒතර අලුත් Windows 11 කියන එක කොහොමද වැඩ කරවන්නේ? මේකේ තියෙන අලුත්ින් අවිල තියෙන tasks මොනවද? ඒ හැම facility එකක් ගැනම අපි කතා කරනවා. එහෙනම් අපි වැඩි කතාවක් නැතුව වීඩියෝ එකට යමු. තම channel එක subscribe කරලා නැත්නම් පහතින් රත්පාල subscribe button එක click කරන්න. ඒකේ වීඩියෝ කරන අනිවාර්යෙන් like එකක් දාන්න, comment එකක් දාන්න. එහෙනම් අපි වීඩියෝ එකට යමු. මුලින්ම ඔයගොල්ලෝ VirtualBox software එක install කරගන්න ඕනේ නැත්නම් VMware කියන software එක install කරගන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ icon එක තියෙන එක VirtualBox. එහෙම නැත්නම් VMware software එක උනත් ගැටලුවක් නැහැ. අපි මොකද මේක ප්‍රී version එකක් නිසා තමන්ගේ computer එක install කරනට වඩාත් හොඳයි තාම original එක release වෙලා නැති හින්දා මේ වගේ VirtualBox එක run කරනවා නම් ඉතින් මෙයාව download කරගන්න පුළුවන්. ඔයගලන්ට virtualbox.org organization website එකට ගියොත් download VirtualBox 6.1 කියන version එක ගත්තොත් මෙයාව අපිට ඔයගලන් computer එක Windows නම් Windows මෙහෙයුම් පද්ධතියට, ඒ වගේම Linux තියෙනවා Linux වලට, එතකොට Apple OS එකක් තියෙනවා නම් ඒ ආදි වශයෙන් අපිට අවශ්‍ය කරන මෙහෙයුම් පද්ධතියට අදාළව VirtualBox එක install කර download කරලා install කරගන්න පුළුවන්. ඉතින් install කරගන්න එක ලේසි දෙයක්. ඉතින් ඒක මම video එකට ගේන්නේ නැහැ. ඔයගලන්ට step කිහිපයක් තියෙන්නේ. ඒ ආදි වශයෙන් install කරගත්තට පස්සේ ඔයගලන්ට මෙන්න මේ වගේ interface එකක් එන්නේ. දැනට නම් මගේ මෙහෙයුම් පද්ධති කිහිපයක් VirtualBox එකට add කරලා තිනවා. අපි මේක ඕපන් කරගත්තට පස්සේ VirtualBox එකේ මුකුත්ම මෙතන වැටෙන්නේ නැහැ. මුලින්ම අපි කරන්න ඕනේ මෙතන new කියන එක click කරලා මුලින්ම අපේ VirtualBox එකට අපි අලුත් මෙහෙයුම් පද්ධතිය add කරගන්න ඕනේ. මම මෙතන name කියන එකට add කරගන්නවා අලුතින් මාපු Windows 11 නිසා Windows 11 කියලා. ඊට පස්සේ මෙතන type එක Microsoft Windows එක හරි version එක විදියට Windows 7 64 bit කියලා දෙන්න. මොකද දැනට අපිට Windows 11 version එකක් මෙතන පෙන්වන්නේ නැහැ, release වෙලා නැහැ. ඒක නිසා Windows 7 64 bit කියන එක දීලා next කරන්න. ඊට පස්සේ අපිට එන මෙන්න මේ වගේ message box එකක්. ඉතින් මෙතනින් අපිට තියෙන RAM එක තීරණය කරන්න. ඉතින් ඔයගොල්ලන් දන්නව ඇති Windows 10 වගේ එකක් run වෙනත අඩුම requirements ඉල්ලන්නේ 4GB RAM එකක්. ඉතින් මම මෙතනට දැනට මගේ RAM එක විදිහට 2496ක RAM එකක්, එහෙම නැත්නම් 4GB RAM එකක් දෙනවා. ඊට පස්සේ මම මේක next කරනවා. ඊළඟ step එකේදී අහනවා create a virtual hard disk now. ඒක create දෙනවා. ඊට පස්සේ hard disk file type එක virtual disk image කියන එක දීලා next කරනවා. මෙතන dynamically allocate කියන එකත් next කරගන්නවා. ඊට පස්සේ අපිට එනවා අපේ කම්පියුටර් එකේ ස්පේස් එකක් වෙන් කරන්න කියලා මෙයාට. ඉතින් මම මෙතනින් සාමාන්‍ය Windows version එකට GB 50ක වගේ ප්‍රමාණයක් ඇඩ් කරගන්නවා. මෙතනින් මම බ්‍රවුස් කරලා මගේ කම්පියුටර් එකේ ෆෝල්ඩර් එකක් දැනට තීරණය කරනවා. ඒක ඕගලන් කම්පියුටර් එකේ C එක වෙන්න පුළුවන්, D එක වෙන්න පුළුවන්. මම දැනට මගේ ඔපරේටින් සිස්ටම් කියලා ෆෝල්ඩර් එකක් හදලා එතනට Windows 11 කියලා ෆෝල්ඩර් හදලා තියෙන්නේ. එතනට මම ඇඩ් කරගන්නවා. ඔකට පේන ඇති ඔපරේටින් සිස්ටම් virtual box Windows 11 කියලා මෙතන පේනවා. මම ෆෝල්ඩර් එක කම්පියුටර් හදාගත්තු නිසා ඔයගලන්ට පුළුවන් මේ විදිහට තමන්ගේ C එකේ හරි D එකේ හරි නැත්නම් වෙනත් පාටිෂන් එකක හරි තමන්ගේ ෆෝල්ඩර් එකක් හදලා එතනට මේ ෆෝල්ඩර් එක ඇඩ් කරගන්න. ඊට පස්සේ create button එක click කරාට පස්සේ completely මෙතනට virtual box එකට අදාළ කරන ෆයිල් එක හැදිලා ඉවරයි. ඊළඟට ඔයගොල්ලෝ දන්නවා ඇති කම්පියුටර් එකට Windows දාන අනිවාර්යෙන් iOS ෆයිල් එක තියෙන්න ඕනේ. ඉතින් ISO ෆයිල් එක ඔයගලන්ට පුළුවන් අන්තර්ජාලය ආශ්‍රයෙන් හොයාගෙන ඩවුන්ලෝඩ් කරගන්න. මේක වෙලා තියෙන මේ දවස්වල Google Drive එකේ ලින්ක් එක දැම්මත් ඒ ලින්ක් එක අයින් කරනවා. එතකොට වෙනත් වෙබ්සයිට් වල ලින්ක් දැම්මත් ඉක්මනටම අයින් කරනවා. මමත් හරි අමාරුවෙන් තමයි ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගත්තේ. ඔයගලන්ට පොඩ්ඩක් අලුතින් අප්ඩේට් වෙච්ච ලින්ක් එක මමත් හමුවන ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න.
ඒකේ ආශ්‍රයෙන් ඔයගලට පුළුවන් Windows 11 ප්‍රී version එක download කරගන්න. ඉතින් මං දැනට download කරගෙන තියෙන GB 4.5ක version එකක් ඒක ඒකේ size එක GB 4.5ක් මම මේ ෆයිල් එක මෙතනට add කරගන්නවා. Windows 11 කියන එක මේ විදිහට select වෙලා මෙතන setting වලට එනවා. Setting වලට ආවම මෙන්න මේ වගේ window එකක් අපිට එන්නේ. මෙතන මම එනවා storage කියන කොටසට. ඇවිල්ලා මෙතන empty කියන button එක click කරනවා. Empty කියන එක click කළා. මෙතනින් මෙන්න මේ CD icon එක වගේ එක තියෙන click කළා. මෙතන choose disk file කියන එක click කරගන්න. Click කළා තමගේ computer එකේ ISO file එක තියෙන තැන මේ විදිහට මගේ තියෙන්නේ. Operating system කියන folder එකක් මම වෙනම හදාගෙන තිනවා. අන්න එතන තමයි මෙන්න විතර number එකකින් තමයි ISO file එක release උනේ. ඊට පස්සේ ඒක මම okay කරගන්නවා. තාම Microsoft website එකේ Windows 11 download කරගන්න නැහැ. ඔයගලන්ට ඔය torrent website එකක් හෝ යම් කිසි වෙනත් website එක හරහා තමයි download කරගන්න වෙන්නේ. ඊට පස්සේ හරි completely අපි දැන් ඔක්කොම ටික ඉවර කරගෙන ඉවරයි. ඊළඟට මම start button එක click කළා. අපේ ඊතුරු කොටස් ටික වැඩ කරන විදිය බලමු. ඉතින් මම start button එක දුන්නාට පස්සේ මෙයා boot වෙන්න ගනී. අපි බලමු කොහොමද මෙයාගේ වැඩ කටයුතු එන්නේ කියලා. මෙතන අපිට select කරන්න ඕන මම මෙතන start එක දෙනවා. අපේ ISO file එක. ඊට පස්සේ virtual box එක මේ විදිහට Windows 11 boot වෙන්න ගන්නවා. අපලු මේක ටිකක් වෙනස් interface එකක් විදිහට තමයි boot වෙන්නේ. අප බලාගෙන ඉමු කොහොමද මේක ඉතුරු step ටික complete කරගන්නේ කියලා. මේක install කරනකොට අනිත් වැදගත්ම දේ තමයි තමගේ computer internet connect කරලා තිනවා වඩාත් හොඳයි. මොකද ඔයගොල්ලන්ගේ Microsoft account එකක් එහෙම enter කරගන්න පුළුවන් එතකොට. ඉතින් සුපුරුදු පරිදි අපේ language එක setup කරගන්න අහනවා, time setup එක අහන ගන්නවා, ඒ වගේම keyboard method එක අහනවා. මම මෙතන දැනට english කියන එක දීලා next කරලා install කියන එක click කරගන්නවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙයා setup installing කියලා වැටලා අපිට අර Windows 10 install කරන වගේම setup එක installing වෙනවා. මම සමහර තැන් වලදී වීඩියෝ එක fast forward කරනවා, අවශ්‍ය තැන් වලදී විතරක්. ඔයගලට අවශ්‍ය කණු ටික කියා දෙනවා. මොකද වීඩියෝ එක ලොකුවට දිග ගැස්සුනාම බලන අයට ටිකක් වෙලාවට යනවා boring වෙන නිසා. මෙතන ප්‍රොඩක්ට් කී එකක් අහනවා. මං ගාව දැනට ප්‍රොඩක්ට් කී එකක් නැති නම් ඒක official release එකක් නැති හින්දා I don't have කියන එක දෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන Windows 11 එකේ version ටික ඔක්කොම අපිට බලා ගන්න පුළුවන්. Windows Home, Home N, Education Pro, Pro N, Pro Education මේ විදිහට ගොඩක් Pro for workstation කියලා එකත් ඇවිල්ලා තිනවා. ඉතින් මම මෙතන Windows 11 Pro කියන එක දෙනවා. Windows 11 Pro 64 bit එක next කර ගන්නවා. හරි, ඊළඟට අපෙන් අහන term and condition වලට මෙතන තියෙන 2021 ජුනි තමයි මේගොල්ලෝ අලුත් update එක ඇවිල්ලා තියෙන්නේ Microsoft ලාගේ. ඉතින් මේක මම accept කරලා මෙතනින් next කියන එක දෙනවා. ඉතින් මෙතනින් අහනවා upgrade කරන්නද ඕනේ custom installation එකක්ද කියලා. ඉතින් Windows දාලා තියෙන ඔයගල computer එකක උළු දන්නව ඇති custom installation කියන එක තමයි දෙන්න ඕනේ. දුන්නට පස්සේ මෙතන hard disk එකේ අපිට පෙන්නවා අපි වෙන් කරේ GB 50ක ප්‍රමාණයක් මෙයාට installation එකට. එයාව මම select කරලා මෙතන next කරගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් මෙයාගේ installation එක බලා ගන්න. ඉතින් මේ විදිහට Windows file ටික copy වෙනවා ඔයගලට පේනවා ඇති. ඉතින් මේකට යම් කිසි කාලයක් යනවා තමගේ computer speed එක මත. ඔයගලට මේ video එක ගේන්න කලින් මේකේ කලින් pre version එකේ installation එක කරලා බැලුව ඇත්තටම. ඒතර මගේ computer එකේ සාමාන්‍ය requirements අනුව මට මේක installation එන්න ගියා විනාඩි 18ක් විතර ප්‍රමාණයක්. ඉතින් ඔයගලගේ performance අනුව computer speed එක මත ඔයගලගේ installation එකේ වෙලාව යනවා. ඉතින් මේ කොටසේ මම fast forward එකක් කරටෝ ඇත්තටම. ඊට පස්සේ අපි බලමු setup එකෙන් පස්සේ මෙයා කොහොමද වැඩ කරන්නේ කියලා. මේ setup එක complete වෙනකොට ඔයගලගේ computer එක කියන්නේ virtual box එක දෙපාරක් restart වෙනවා. Restart වුණාට පස්සේ තමයි installation එක complete වෙන්නේ. අපි බලමු කොහොමද මේක ඉතුරු step ටික යන්නේ කියලා. මෙතන ඉන්ස්ටලේෂන් එක ඉවරුණාට පස්සේ ඔයගලන්ට එනවා මෙන්න මෙතන කන්ට්‍රී එක සිලෙක්ට් කරගන්න. ඔයගොල්ලෝ ඉන්ස්ටලේෂන් එකේදී මං කිව්වා රීස්ටාර්ට් දෙකක් වෙනවා කියලා. එතෙන්දී ඔයගලන්ගේ බූට් වෙනකොට අහනවා ප්‍රෙස් එනි කී කියලා. එතන කී එකක් දෙන්න යන්න එපා. එතකොට ආපහු මුලට බූට් එක එනවා. එතන මතකයි තියෙනවා ඔයගොල්ලෝ කම්පියුටර් එකේ වින්ඩෝස් දාලා තියෙනවා මේ දේ ගැන හොඳට දන්නවා. බූට් එකේදී ආපහු බටන් ඔබන්න යන්න එපා. ඒක එයා ඔටෝ ලෝඩින් වෙලා ෆයිල්ස් ටික හදාගෙන ඉවරුණාට පස්සේ ඒක කම්ප්ලීට් වෙනවා. මෙතනින් කන්ට්‍රී එක සිලෙක්ට් කරගන්න තියෙනවා. මෙතන ශ්‍රී ලංකා කියන එකක් තියෙනවා. මෙතට ආව ඔයගොල්ලන්ට පේන ශ්‍රී ලංකා කියන එක තියෙනවා. මම දැනට ඩිෆෝල්ට් ඇවිල්ලා තියෙන යුනයිටඩ් ස්ටේට් කියන එක සිලෙක්ට් කළා. යස් කියන කමාන්ඩ් එක දෙනවා.
ඔගලන් පේනම ඇති මෙතන චෙකින් ෆෝ අප්ඩේට් එකක් වැටෙනවා. ඉතින් අප්ඩේට් එකක් වැටෙනවා කියන්නේ මෙතන ලොකුවට අප්ඩේට් එකක් වෙන්නේ නැහැ. මොකද මේක ප්‍රී වර්ෂන් එකක් හින්දා ඔගලන් අනිවාර්ය ඉන්ටර්නෙට් කනෙක්ට් කරලා තියන්න. නැති වුණත් ගැටලුවක් නැහැ. ඒතකොට චෙකින් ෆෝ අප්ඩේට් ප්‍රොසෙසින් එකක් කියන්නේ නැති වෙයි. මේකේ අප්ඩේට් වෙන්න දෙයක් නැහැ. ඔගොල්ලෝ දන්නා ඇතින මේක ඔෆිෂියල් රිලීස් එකක් නෙමෙයි හින්දා අපි බලමු ඊළඟ ස්ටෙප් එක මොකක්ද එන්නේ කියලා. අප්ඩේට් කොටසින් පස්සේ ඔයගලන්ට පේනදි මෙතනින් අහනවා how would you like to set up you this device setup personal use setup work or school use කියලා තියෙනවා. ඉතින් ඔතනින් කැමති ඔප්ෂන් එක මම දැන්ට දෙනවා personal use කියලා. මොකද පෞද්ගලික පරිගණකයක් විතර තමයි භාවිතා කරන්න කියලා. මම මෙතනින් next කියන එක දෙන්නම්. මේකවල අලුතින් features ගොඩක් අපිට දීලා තිනවා. බලන්න installation එකේදී UI interface එක ඇත්තටම හරිම bright සහ quality එකක් දීලා තිනවා. අපි ඊළඟ ස්ටෙප් එක බලමු මොකක්ද අපිට තියෙන්නේ කියලා complete කරගන්න. ඊළඟ ස්ටෙප් එක විදිහට ඔයගලට පේන ඇති ඔයගලගේ Microsoft account එක login කියලා වැටෙනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නා ඇති ඔයගල internet connect කරලා තියෙනකොට Microsoft account එකට connect කරන්න කියලා වැටෙනවා. ඉතින් මංගා Microsoft account එකක් තියෙන නිසා මම මගේ Microsoft account එක add කරගන්නවා. ඔයගලට Microsoft account එකක් නැත්තම් ඔයගලට පුළුවන් Microsoft එක හරහා account එකක් create කරගන්න. ඉතින් මම මගේ Microsoft account එක add කරගන්නවා මේ විදිහට. මෙතන Microsoft account එක තියෙනම අවශ්‍ය නැහැ installation එකට. මම internet connect කරලා තියෙන නිසායි මගේ Microsoft account එක connect වෙන්නේ. ඊට පස්සේ මගේ password එක මෙතන add කරන්න කියලා මම ඒකත් මේ විදිහට add කරගන්නවා. ඊට පස්සේ sign in කියන එක දෙනවා. successfully connected වෙලා තියෙන්නේ. මෙතන වැටෙනවා let's add to your account කියලා. ඉතින් මගේ account එක Microsoft account එකෙන් පිළිගත්තා. මම දීලා තියෙන details හරි. දැන් අපි බලමු ඊළඟ process එක මොකක්ද වෙන්නේ කියලා. අපිට ඊළඟට complete කරන්න තියෙන මොනවද නැත්නම් අපිට කෙලින්මම අපේ OS එක build up වෙලා run වෙන්න දෙයිද කියලා අපි බලාගෙන ඉමු. ඊළඟ step එක විදිහට ඔයගලන්ට පේනවාද අපිට create a pin එකක් දෙන්න එනවා. computer login වෙන pin එකක්. ඉතින් මෙතෙන්දි වැදගත් දෙයක් තියෙනවා. අපිට pin එකක් විස්තර සාමාන්‍ය 1 2 3 නැත්නම් 1 2 3 4 වගේ නිකන් අපිට ලේසි pin එකක් දෙන්න පුළුවන් වුණා. නමුත් මේ බිල්ඩ් එකේදී Windows 11 ලා මේ වගේ ලේසි පාස්වර්ඩ් එකක් නැත්නම් කෙනෙක්ට ගෙස් කරන්න පුළුවන් පාස්වර්ඩ් එකක් දෙන්න හදලා නැහැ. අපි පාස්වර්ඩ් 1 2 3 නැත්නම් 1 2 3 4 වගේ පාස්වර්ඩ් එකක් දෙන්න හදනකොට මෙයා බෑ මීට වඩා ස්ට්‍රොං පාස්වර්ඩ් එකක් දෙන්න කියලා නම් PIN එකක් වුණා. එතෙන්දී ඔයගලන්ට මතක හිටින යම්කිසි PIN එකක් දෙන්න අර 1 2 3 1 2 3 4 වගේ එකක් නැති එකක්. ඉතින් මම මෙතන new PIN එකක් විදිහට මම PIN එකක් ඇඩ් කරගන්නවා මේ විදිහට. මෙයාගේ pin එකක්. ඒ වගේම confirm එකටත් ඒක match කරගන්නවා. මෙතනින් අපිට පුළුවන් pin එකට letters සහ symbol add කරගන්න. මේ tick එක add කළා. මම දැනට pin එකක් විතර අංක කිහිපයක් add කරගන්න. 1 2 3 1 2 3 4 නැතුව වෙනත් අංක කිහිපයක් add කරගෙන okay කරගන්නවා. ඊට පස්සේ මේ විදිහට processing එකක් ආයෙ අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට welcome back කියලා මගේ නම වැටලා තිනේ. ඒ කියන්නේ මම outlook account එක මගේ add කරගත්තු නිසා microsoft account එක add කරගත්තු නිසා. ඉතින් මෙයා අහනවා මගේ කලින් computer එකේ backup එක තියෙනවා ඒක backup කරගන්නද කියලා. මම මෙතනින් setup as new device කියන එක දෙනවද restore කියන එක දෙනවද කියලා තමන් තීරණය කරගන්න. restore එක දුන්නොත් තමන්ගේ file ටික backup එකක් විදියට computer එකට add වෙනවා. තමන් backup එකක් දීලා තිනවා නම් දැන් මගේ backup එක පෙර 2021 ජූනි 16 බෑකප් එකක් අවසානයේ දීලා තියෙන්නේ. මම දැනට setup new device කියන එක දීලා next කරගන්නවා. ඊළඟට අපෙන් අහනවා choose privacy setting and for device කියලා. අපේ location track කරන්න, find my device මේ ආදී වශයෙන් අපේ account එකේ විස්තර ටික advertising ID එක ඒ දේවල් වලට permission දෙන්න ඕනද කියලා අහනවා. මම දැනට ඒක accept දෙනවා මේක build version එකක් නිසා. ඊළඟ window එක විදිහට අපිට එනවා let's customize your experience. ඒ කියන්නේ අපිට අපේ computer එක interface එක අවශ්‍ය විදිහට වෙනස් කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට gaming කියන එකක් gaming විදිහට. ඒ කියන්නේ එතකොට interface එක gaming විදිහට තමයි windows ලා computer එක හදලා ඉවෙන්නේ. උගලට මතක ඇති මේක windows 10 වල තිනෝ student ලාට දැනකොට මේක නැත්නම් kids ලාට පාවිච්චි කරන kids interface එකක් හදන්න පුළුවන්. ඒ වගේ මේකළු අපිට අලුතේ option කීපයක් දීලා තිනෝ creativity, family, school work, entertainment, business මේ ආදී වශයෙන් කීපයක්. මම දැනට මේ ස්ටෙප් එක ස්කිප් කරගන්නවා. ඔයගලන්ට පුළුවන් මෙතනින් මෙයාගේ ක්‍රියේටිවිටි එකක් වගේ එකක් දාලා ඇසෙප්ට් කරලා බලන්න ඉන්ටර්ෆේස් එක වෙනස් වෙන්නේ කොහොමද කියලා. මම දැනට මේක ඩිමොන්ස්ට්‍රේෂන් වීඩියෝයක් වගේ කරන නිසා ස්කිප් ඔප්ෂන් එක දෙනවා. අපිට අර ෆුල් විදියට ඒ කියන්නේ normally windows installation එකක් වුණාම කොහොමද දකින්න පුළුවන් වෙන එක බලා ගන්න ඕන නිසා. ඊට පස්සේ ඇවිල්ලා තියෙනවා save space your pc with OneDrive කියලා.
මම මෙතනින් දෙනවා ඔටෝමැටිකලි කියන එක දුන්නොත් ඔයගොල්ලෝ කම්පියුටරේ හදන ෆයිල් හැමදේම ඔටෝමැටිකලි වන් ඩ්‍රයිව් එකට සේව් වෙනවා. මම මෙතනින් දෙනවා only store file on this device කියලා. කියන්නේ මම තමයි ඇඩ් කරන්නේ අවශ්‍ය ෆයිල්. නැතු කම්පියුටර් එක ඔටෝ ඇඩ් කරන්න දෙන්නේ නැහැ. මම ඊට පස්සේ එක next කරගන්න. ඉතින් මේ විදියට OS එක බිල්ට් අප් වෙලා තිනවා. ඔයගලට පේනව ඇති notification එකකුත් ඇවිල්ලා තිනවා. display drive තාම යා finding කරනවා කියලා. මම මෙතනින් දැන් ඔයගොල්ලෝ මෙහෙම නේ මේක open වෙන්නේ. මෙතනින් මම එනවා මේකේ view එක හදාගන්න. full screen කොහමද හදාගන්නේ කියලා මම view වලට ඇවිල්ලා full screen mode කියන එක දෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන message එකක් අපෙන් අහනවා. මම ඒක switch කියන එක දෙනවා. එතකොට අපිට normally අපේ computer එකේ භාවිතය අපි කම්පියුටර් පාවිච්චි කරන්නේ නැත්නම් ෆුල් ස්ක්‍රීන් දාගෙන අපිට කම්පියුටරේ පැහැදිලිව වැටික් කරගෙන යන්න පුළුවන්. මම මෙතන view වලට ඇවිල්ලා icon ටික පොඩක් small icon කරගන්නවා. ටික ලස්සනට පෙනුම තියෙන නිසා දැන් ඔයගලට පේනවා ඇති සුපුරුදු පරිදි my this pc icon එක නැහැ. අපිට right click කරලා personalize වලට ගිහිල්ලා this pc icon එක add කරගන්න පුළුවන්. ඒක මම add කරගන්න විදිය ඔයගලට පෙන්නන්නම්. මේ විදියට මම මෙතන ටීම්ස් වලට එනවා. ටීම්ස් වලට ආවට පස්සේ මම මෙතන පහලට එනවා. ඩෙස්ක්ටොප් අයිකන්ස් කියන කොටසට එනවා. ආවට පස්සේ මේ තියෙන අයිකන් ටිකට මම ටික් ටික ඇඩ් කරගෙන ඇප්ලයි කරලා ඕකේ කරගන්නවා. ඊට පස්සේ ඔයගලන්ට පේන ඇති අලුතෙන් අපේ this pc අයිකන් එක එහෙම ටික අපි නැස් වෙලා තිනවා. ස්ටාර්ට් බටන් එක සුපුරුදු පරිදි වම් අත පැත්තේ තියෙන ස්ටාර්ට් බටන් එක ටාස්ක් බා එකේ මැදට ඇවිල්ලා තිනවා. එයාගේම සර්ච් බා එකක්, ඒ වගේම අපිට ටාස්ක් view එකක්. එතකොට අපි කියන්නේ ඩෙස්ක්ටොප් එකේ වැඩ කරනකොට අපිට තවත් ඩෙස්ක්ටොප් window එකක් ඇඩ් කරගන්න. එතකොට widgets වලට අපිට අලුතින් widgets කියලා කොටසක් දීලා තිනවා. ඔයගොල්ලෝ phone වල තියෙන widgets option එක අපිට දීලා තිනවා Microsoft සමාගමෙන් අලුතින් අපේ OS එකට. මෙයාව තාම build version එකක් නිසා පොඩ්ඩක් slow වෙලා තින්නේ. OS එක තැන් ඉන්ස්ටෝල් කර නිසා වෙන්නේ නැති. අපි රිස්ටාර්ට් එකක් දීලා ගත්තා නම් එක හරි. ඊළඟට අපිට this pc icon එකට යන්න තවත් අවස්ථා මෙන්න file explorer එක දීලා තිනවා. Microsoft Edge software එකක් ඇවිල්ලා තිනවා. ඒ වගේම අපිට Microsoft Store එක සුපුරුදු පරිදි දීලා තිනවා. ඉතින් මම මෙතන start button එක click කරගත්තොත් මේ විදියට ඔයගලට පේනවා ඇති අපිට දැනට inbuilt ඇවිල්ලා තියෙන apps කිහිපයක් මේකවල තිනවා. Paint software එක සුපුරුදු පරිදි notepad එක එතකොට movies and tv option එක එතකොට email යවන්න calendar එක Microsoft Store එක photos සුපුරුදු පරිදි windows 10 ලාගේ ආපු option ටිකම තියෙනවා. මෙතන all apps වලට ආවොත් අපේ all apps කියන කොටසට ආවොත් අපිට ඉංග්‍රීසි හෝඩිය අකුරු පිළිවෙලට windows 10 8 වල වගේ තියෙන computer inbuilt software ටික බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට. ඉතින් මේක තමයි Windows 11 ලගේ දැනට build version එක විදිහට release කරලා තියෙන. මේක this PC වලට ආවොත් අපිට බලා ගන්න පුළුවන් graphical හොඳ user interface එකක්, UI interface එකක්. ඉතින් බලන්න icon වල colors එහෙම හොඳට ඇහැට match වෙන විදිහට මේගොල්ලෝ develop කරලා තිනවා. ඉතින් අපි හිතනවා මේක තවත් develop වෙලා එයි. මේගොල්ලෝ ඔක්තෝබර් මාසේ තමයි releasing එක දීලා තියෙන්නේ. ඉතින් අපි හිතමු මීටත් වඩා හොඳ ඩිවලොප් එකක් ඉස්සරහට එයි කියලා. තාම මේක භාවිතයට 100%ක්ම සුදුසු නැහැ. මොකද තාම මේක බිල්ඩ් version එකක් නිසා. මම මේකයි කිව්වේ ඔයගොල්ලෝ virtual machine එක මේක installation එකක් කරලා බලන්න. මොකද එතකොට ඔයගොල්ලන්ට පුළුවන් මේකේ තියෙන errors මොනවද, අලුතින් තව update වෙන්න ඕනේ මොන හරි දේවල් තියෙනවද, ඒ හැමදේම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. එතකොට Windows 11 version එක step by step installation එකක් full review එකක් විදියට ඔයගලන්ට මම අදාරගෙන ආවා. try කරලා බලන්න හැම step එකක්ම මම ඔයගලන්ට කියා දුන්නා. ඒ වගේම වීඩියෝ එක හදන අනිවාර්යෙන් like එකක් දාන්න, comment එකක් දාන්න. Windows 11 version එක ගැන installation එකක් කරාට පස්සේ ඔයගලන්ගේ අදහස් මොන වගේද කියලා මට බලන්න ඕනේ. එහෙනම් අනිවාර්යෙන් comment section එකේ comment කරන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් අලුත් දෙයකින් නැවත හමුවෙමු. තම channel එක subscribe කරලා නැත්නම් පාති රත්පාර subscribe button එක click කරන්න. ඒ වගේම වීඩියෝ එක හදන අනිවාර්යෙන් like එකකුත් add කරන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් අලුත් දෙයකින් නැවත හමුවෙමු.